කර කුඩා බරක්කුවත් කොතරම් තෑවන්ත බරක්කුවත් මපොලො දරාසිටිනවා ආදරයින් ඉවසීමෙන් වගකීමෙන්. කිසිම දවසක ස්වබාධාරා තුළින් වත් නොපෙන්වු බුද්ධංගල අභෙභූමියේ සුවිසල් හස්ති සේනාවත් එෙක් අධාපයෝබෝයක්ක යනවා වෙනස් ගමන ඇදයි. සැම තැනව එක වගේ නැත. ඒ නිසාම ජයිව විවිධත්වය මතුකර පෙන්වන අපරිමිත සත්්‍යය එකවර කියවා තේරුම්ගත නොහැකි. ඒ සඳහා කොතෙක් දුර ඇවිද ගියද නිමා කළ නොහැකි තරම්. මේ අප කතිකා කරනුයේ එවන් වටිනා පින් බිමක අරනලු බලමින් මීට දර්ශක කිහිපේකට පෙර මීට වඩා මහිේෂාක්‍ය වනාන්තර පන්තියක ආනුභාව විඳගත් බුද්ධංගල තවමත් සිය ශේෂපත්‍රය මත ඇවිද යන අලි ඇතුනට සත්කාරකරමින් ධාරක ප්‍රේමයක මහිමය එළි දක්වනවා අලියා වනාහි දජධහරී සත්වයකු ලෙස අන්සතුනට බියෙන් සැකෙන් තොර ජීවන රිත්මයක් උරුම කර දෙනවා ගහ කොළ සමඟ පමණක් සමීප ආහාර බන්ධනයක නිරතමුත් ශාක සර්ව මාංශය යන භක්ෂකයන් තිදෙනගේම ප්‍රජා ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් මුදුරක්ෂේ ක්‍රියා කරන්නට අලියා සමත් රත්හයකින් ළඟාවිය හැකිමුත් අලින්ට ලංවිය හැක්කේ පාගමනින්වයි සුළඟ අප ගැන කේලම් කියන්නට ඉඩකඩ වැඩිහෙයින් ඊට ප්‍රතිවිරුද්ධව අප ඔවුනට ලං වුණා. පිටියපුරා ඇති වැලිමිස්ශ්‍ර පසෙහි ලපටි තන පහසුවෙන් ගලවා බුදිින්නට ඔවුනට ඇති ඉඩ ප්‍රස්ථා බොහෝයි. මේ කදිම අවකාශය ලොකුකුඩා මැදි අලි ඇතුන් ගෞරව සම්ප්‍රයුක්තව පරිභහෝජනයට ගන්නවා. ඉන්නගෙන දුහොවිලි අහසේ රිදිීවන් හිරුකිරණහා වෙලි ඈතටපාව යනවා මිනෙරයා වගේ. වැල්ල නොක ැඩියනවා මේ නුත්තෙනවා මේ නුත්තෙනවා මේ නුත්තෙනවා හැම තැනම. දම වලතපිට අලිරංචෝකි වහම දන්නෝ දනිති නොදන්නෝ අද දැන ගැනිති කියරත අපිට ඇන්න වෙන්නේ ඇත්තටම ලෝරන්ස් බෙජවින් මාත්මයා මේ. මේ ගොල්ලන්ගේ සංචරණ රටාව කොයි කාලෙදය එෙන්නේ මේගොල්ලෝ මේ තරම් හොඳ දැවන්ත පෝෂදයි ශරීර් පුෂ්ටිමත් රෙක් ජීවත් යෙන්නේ. මේ ොල් ගෙන පොඩි ටිටනක් කි ොත් හෝදි. යාලා ගල්ල ජාතික උද්‍යානය ඉදලා නාමල්ලෝය ලාතු කළ කාටගස්යාය හිමිදුරාවාහර බුද්දංගල බේ ූමයට ඇල්ල බුද්ධංගල බේ ූමි මේ ගොල්ලන්ගේ හොඳද නවතැම් පොලක් වගේ මේගොල්ල පවිචි කරන ැබත්තෙක්. අනිත් පැත්යෙන් ලහුගල ඉඳල එන රංචුවත් එනවා සාගම පැවිණ සාගම හර වෙල්්‍යායවල් දිගේ බුද්ධංග ලබේ භූමියයට පැමිණෙනවා මෙමාලී ඒගොල්ඟ නවතැම් පොලොක් කසිේ ඒ ඉන්න අ ලිටිකක්ත් පිටැන්ට්. ඇවිල්ලා මේගොල්ලෝ මෙතර තමයි මේගොල නවතැම් පොල මෙත ඉ මේගොල්ලෝ හවසා හතට අටට ගොයන් කැනකක්ම් මෙතන ඉදලා මේ ගොල ගොයන් ඉපනැල්ලට ොන විදිියෙන් හරි න්න පුරුදු වෙලා ඉන්න. අක්කර හැට හැත දහ කුඹුරු අයත්තේ න මේගොලන් ශරීර ඒකයි මේ ගොල් මේ තරමට තියාගෙනෙන්නේ. අලි දෙස බැලීම නිමානොවන මිහිරක් සැමවිටම ඒකාකාරීයයි කෙනෙකුට සිතුනත් අලි රංචුවක් සතු විධත්වය හා වෙනස් චර්යාාවල සවුම් බව අධ්‍යනය කළ හැකි. ගැහැනු සතුන් හා මිස්ත්‍රිත රංචු ගණනාව. එකට එකතුවීමෙන් විශාල අලිරැලක් නිර්මාණය වනවා. ඔවුන් සතු අන්‍යතාව රැකගැනිමි විවිධාත්‍රියයට ගරු කරමින් ඥාතීත්වය සුරකිමින් උසස් ගතිලක්ෂණ රැකගැනීමට මේ අය සමන්. නිසි රිසි ගැබ් ගැනීමකට හෝ දරුවකු දැරීමට හැකි කෙනරුන් සොයා පිරිමි සතුන් සිය බාහු බල ශරීරය රැගෙන ගමනීය දෙෙනවා. මෙවැනි විශාල නියදයක් එවන් සතෙකුට විශේෂ අවස්ථාවක් බඳුයි. නිරතුරුව ඇවිද යන වංශවත් සතකු සිය සහයිකාව නිවැරදිව හඳුනා ගැනීම පිණිස, ෂනික පරීක්ෂණයක නිරත වනවා. දියුණු මනසක්හා තාක්ෂණයක් හිමි අප. විද්‍යාගාරයක සිදුකරන ක්‍රියාදාමය තත්වර කිහිපයකින් බිසඳන නිගමනයකට ඒමී හැකියාව හස්තිීන් සතුයි. මේ තරම් සද්ධන්ත සත්ත කොට්ඨාසයකට යම් කිසි කාලක හරි කන්න බොන්න දෙන්න හොයි තරම් ප්‍රබුද්ධ ප්‍රබල පරිනත බුද්‍යානයක් වෙන්න ඕනද ඒ අභයභූමිය. ඇැතටම බුද්ඩංගල කියන අභයභූමිය ඉතිහාසය ඇකොට ඒක කොයි තරම් බොහමි ප්‍රමාණයක් තියෙනවද මයිම් මොනවද මේ ගැනාි පොඩ්ඩක් කතාකරුත් අපි ප්‍රේක්ෂකයොත් ලාංකිකව හැටියට ලොකු අවබෝ දෙකටයන එදදා සමසය හැත්තහතරේ එකොලහි දෙක මෙ අභේභූමයක් කරලාතින්. ඉන් පසු මේ අක්කර ආරදාස් පන්සිය පණාත් තියෙනවා ඒ දැන් එකෙන් බාගට බාගයක් දැන්නෑ මෙහි වැව් වලතපිටිය වැව වීර ගඩ වැ කරංගාව රජවැව කියන වැැවූ හතරකින් පෝිතවෙලා තමයි බුද්දංගල අභේභූමය තියෙන්නේ එක පැත්තකෙන් අම්පාර හතරකනුවට බස්නහිර මායිමත් උතුරට කරංගාව දෙකේකනුවේ මයිමත් එක්ක තමයි දකුණට මෙ වලතපිටිය වැවට ඇවිත් තියන්නේ මේ ජීවත්වෙනවා මවා හඳුන්දිවිය වල් බලල්ලු නරි මේ අභේභහූමිය මතු නොව ඒ ගනයට අයත් බොහෝ රක්ෂිත බොහොමි වේගවත් හායනයකට ගොදුරුවීම බරපතල තත්ත්වයක්. දශශක ගණනක් තිස්සේ සිදුවන මේ ගැටලුව අවම කිරීම හෝ නැතිකිරීම සඳහා විවිධ ප්‍රයත්න ගන්නා ආකාරද දැකිය හැකි. එහෙත් භූමිය පිළිබඳ නිර්ණායක මත පිහිටා කටයුතු කරන, නයිතික පසුතලයක් ගැන විශවාසය තැබූ මිනිසුන් හා ඒ කිසිවක් නොදන්නා එහෙත් අතීත මුතුන්මිත්තන් ගිය මාවත් පිළිබඳ ජානගත සබඳතා ඇති මේ සතුන් සමග ඇත්තේ නොනිමෙන අරගලයක්. අලින්ගේ ආහාරකාර්ය මූලිකත්වය ගන්නා බව සැබෑවා. දිනක් තුළ මධ්‍යහස්ත සතකුට විශාල ආහාර ප්‍රමාණයක් උපයාගත යුතුයි. එහෙත් තරුණ හා හිරිමල් අලි ඇත් වූ සිය ශාරීරික යෝග්‍යතාව නැතහොත්. කෙලිලොල් යෞ්වනය මල්ලව පොර තරගපිටියක් බවට පෙරලාගෙන සිටිනුද දැකිය හැකි. මේ තුළින් සවිමත් සිරුරක් වගේ සටනකදී ඔරොතුදීමේ ශක්තියත් ගොඩ නැගෙනවා. අධදැකීම් ඕනෑම ජීවිතයකට ඉතා වැදගන්. මේ මොහොත වුවද ඔවුනට පරමාදර්ශ සපයනවා. එහෙත් කුඩා පැටුන් අතර සිදුවන කෙළි ගැටුම්වලින් රිදවීමක් සිදුව හොත් වැඩිමල් සතුන් ශෂණිකවවිත් ඊට මැදිහත්වනවා. තල්ලු කිරීමක් පහරදීමක් වුවත් එවැනි විටක සිදුවිය හැකි. ි ංචුවක් තුළ විවිධ වයසේ අලි ඇතුන් දැකිය හැකි. ඒවාගේම කණ්ඩායමක් තුළ ඔවුන්ටම වෙවූ බොහොමිකාවක් ද නැතුවා නොවී. පඩුපපාට කුඹූරු වෙලාවට කාන්තාාර වගේ. සමහරතැන්වල හරිත්ත්‍රමය ගත්ති ලකුණු පෙන්වන වනන්තර. සිතනිවන බුද්ධංගල ආරන්න සේනාසය මේ අප ඉන්නේ බුද්ධංගල අභේභූමියට ඇවිත් පළවිින් වතරට සිර්මාතය අපි බීමට එන්නේ. පොහොමද මෙ සීමාවන් මේ තියන වර්ග ප්‍රමාණ වනන්තර දර්ශකය අනෙකුත් ජෛව විධත්වියය කාරණ ගල්ලොෝ නි නිර්තික අභිභූමියකලි ගැසත් පත්ත්‍රේ මගින් හඳුරන මේ බුද්දග ලබූමි අබේභූමියයක් පවට පරිවර්තනය වෙන්නේ කැසර පත්වය මගින් ප්‍රකාශයට පත් කරන්නේ දදාම්සේ හත්හතරය නොම්බර් මාසි පලවනි මේකේ බවිම්ප්‍රමාණයගත්තොත් හෙක්ටර් එක්දාස දාහ තරක්ර මේක වලි කලාපිය වනන්තර් දර්ශය බෞතරයා පළු වීර කෝම් අරලුබුලු නෙල්ලි අෞෂදීසාකත් මේක තුළ තියෙන පරිසර පද්ධ තිවලින් ගත් කල මේක ජල්ද පරිසර පද්ධතිය කටු පදරු සහිත වනල් හැබ තියෙන මේ ේ භූමයක්ක් ලෙස ප්‍රකාශත වුවත් මේක රව්මටම තියෙන ගම්මාන අයජනපද බලාපට වල් අපිට අම්පාර නගරය පැත්ෙන් ගත් ම් හනම්පා ප්‍රධාන මාර්ගය මේක මැද තියන අපිට මේක නවතැම් පොලක් වගේ මේ සත්තුන්ගේ නවාතැන් පොලක් කියලකිවොත් මේ තාවකාලික නවතැම් පොලක්කොත් මේක අතිශයෙන් නිවැරදි කල මන්දාකින්නේ බුද්ධංගල ආරණ්‍ය සේනාසන සෙල් තලාව මත සිට පහත බලන විට පෙනෙන රූපය ඕනෑම අයුරකින් අර්ථ ගැන්විය හැකි. දුෂ්කර සුෂ්ක කාලවල පවතින ස්වභාවයක් වැසි වැටී දෙෙතබරිත වූ විට දකින ආකාරයත් වෙනස්. අලින්ගේ කුසගිනි නිවන තන පිටිය සේම, සාපිපාසා නිවන වාපීතීරයත් ඉතා හැඩයි. රූපය ඉක්මවාගිය සේවයක් මේ ඔස්සේ සිදුවනවා. එබැවින් මේ සියල්ල මානව පැවැත්ම සත්වහා සාක පැවැත්ම පදනම්කොට ආරක්ෂා කළ යුතුයි ඔබතුමාරගේ අධදැකීම් අනුම දැමි බුද්ධන්ගලා ශපිත වෙන්න හලිකුලකේට මොනවගේ අභියෝගධතියන්න්නේ එක්කම මේ අභේභූමියයට මොනවගේ බාධාවන් ැත්තං සීමාවන් ගැටල්ලු ගැටුම් තියෙනවත්. මේ සත්තු කන රටාවන් කියීප ත්තින කඩාගන කනවා උගුල්ලගැන කනු පොතු ගාගන කන කෝම ගොල්ලන්ට මේ ගුල්ලාගන එක මේ බූමි තන කොළ. මේකතමයි අප මේක අබේභූමීර තියෙන ලොකුම තර්ජන. මේ ගවඉන්දදිගගේල් කිරීම ස ගවගාල් ඉදි කිීම ප අපි දන් ගගාල්. ම් හොම වත්ර ඉවත් කර ගයාමට කටුතු කරලා තිනවා අේ භූමයට අරක්ෂාව සැයන සම්මන්තුරයේ බීට්තිනම කිමී පහක්හයක් දූරින් නම්ත් අපිට තියෙන කාර බහුට තකයක්ත්තක නිතරම මේ ගවයින් පිටි පසි සිටිපන හැක වක්තියෙන. මිනිස්සු මේ අබේභූමිය මේ තමන්ගේ පහසුව තකා පරිවැත්ය කරන පටන් ගරන්තිය ඒක තමයි මේ අභේමිට ප්‍රධාන දර්ගෙන ඒ අමතරව භූමයා ක්‍රමණය මිනිස්සු ගමට අලියන ව කිය කියන ගමට අයියාලයන්න කාලෙ නත ප ක් බදගල ම බදන්ගල ූමිය ගල කාලක වතැ පලක් නොකරන්න නිස බලාලග නවද විජය ගමන හටේ ජනපද සහඳ ගම නවගම්පුර මේ මනිස්සු ක්‍රමක්්‍රමයෙන් ක්‍රමකරමේ උදලු තලින් උදලු තල මේ බූමිය ආකරමය කරනු. ඒක තමයි ඇත්තටම මේ කරුණු දෙක මේ බූමියයට තියෙන ප්‍රධානම තර්ජනයන් දෙක අන සරක්ෂ ආරක් ක්ක්‍ය පනතින් අප ේගුලන්ට නඩු ැවරින් කටුතු කර න බතරයක් මේ මිනිසු දැනවත් කිරීමේ වැඩමුළු අප පවත්තන්නේ බෞතරයක්. මේ මිනිස්සුන්ට මේක ගැන කරුණු අවබෝධ කරලා මේක මේ සත්තුන්ට මොකද මේ අපි දනුවම් කිරීම තුළින් මිනිස්සුන් යහමකගේන්න බැකන එකයි අප අහසත් වයන පනතාපික්‍රිය අත්මක කරන නමුත් මිනිසුහ වැඩමුළු පැවත්වීම මනිසු මග ඒක රශී වෙලා ැස්වීම් පවත්තල අපි මිනිසුම දැවරන අලින් සමග ගත කල. සුන්දර මතක මන්ධාරම පසු කර අප සමීප වූයේ කෙනරක් මුහුණ දෙන ජීවන අභියෝගයක් දැකගන්නටයි. මීට දිනකට පෙර සිඳීගිය වැැව් කබොල්ල මත් ඇදවැටී සිටි අය මුලින්ම දැක ඇත්තේ හරකුන් රැගෙන ගිය ගොවිජනතාවයි. අලියක්. ෙක් වැටුුණොත් කෙලින් කිරීම පහසු නැතැයි කියමනක් පවතිනවා එහෙත් මේ ගන්නා උත්සාහය වතුරී නොයේවා යන්න බොහු හදවත් ඇත්තන්ගේ පැතුමයි දම අපිහේදවාචකයක් අභියසට යනගමමගහර පට්ටියකුත්ේ න ගම්මුන්ගේ සත්තු කැලෑ වැදිලා ලිංගිය ආහාරත තමයි වග කියන්නේ අත දුර ඉන්න වටිනා සතිබ්බිම වැටිල දැම තලස්ථාන අලි යම්ම කෙනෙක් ඒතුව නිශ්චය කරගන්න බෑ දැම්ම තස්ත්‍ර මාත්‍යයක්ත්යනවතා පොඩ්ඩෙන් දැනට එවන හදල වතුර පෝල ඇඟ ගැහෙන ොකක් හරි මනුසාපදාවකින් වෙච්ච හේතු අද්‍යයාගේ ශරීර්‍යන්තරයේ දීන ගැටලුවත්ද මොකද කියලා ආම විග්‍රහ කරගන්න අපිට අමාරුයි ඔොමුණත් කරංකෝව කියන භූමියයේද තමයි මේ ලාහුග ලාසන්නම අපට මේ ඇත්තාව ඇත්තවන මේ ඇතිව හම්බව ගහිර කලාපය මතුනොව බොහෝ ඉසව් ආශ්‍රයභහොමිකොට නිර්මිත අලිමිනිස් ගැටුම ජීවිත හෝ දේපලහානි සමඟ නිමාවන අවස්ථා බහෝයි රිජුහෝ වත්්‍ර බලපෑම් ඔස්සේ නිර්මිත මෙවැනි සංකූලතා වහ වහා අතුගා දැමීමට සත්ව සෞඛ්‍යාන්ශය උත්සාහ ගනු ලබනවා මේ වෙද්දී හයි දෙතුමා ඇතුළු කණ්ඩායම ඇවිල්ල මේ සත්වයට අවශ්‍යක බේතයත් ලබාදී පටන් අරන්තයන්නේ දැක් ඩොක්ට නිදහස් ලබිච්ච ලාතම අපි වචනයදයක් කතා කරන හදන්න මොවද දොක්ට තක එතකොට මේ මේ සතාගේ අඳුනගත් රෝග ලක්ෂණ මනුවද දුන් බේත්තෙත් ඒ මේ සත මේ බෞරුදු තිහක විතරගේ වයසක් තියනේ ගෑනු සතක් මුලින්ම බලද්දි මේ සත වැටි වැටනට ගොඩක් විජනට අත්වයක් තියෙන. වගේ අපිට හඳුනා ගනිපු පාරණන වැඩි පහරවල් තියෙනවා ඇඟපුරාවට සමහරවා ච්චර ගැඹුරු තත්යත් නෑ ගැඹුරු ඒත් තියනව අතර මුලින්ම ප්‍රතිකාරවලදී යාට අවශ්‍ය ශක්තිය හා විජලනය තත්ත්ය අයින් කල්ලා ඒ ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිජීව කවුෂද ලබා දීම තමයි දැම සිදු කරමින් පවතින්නේ අපි බලාපොරත්තු නති ම සාමාන්‍යෙන් විජල තත්වය මගහැරීගෙන එනකොට දෙැන ප්‍රතිීව කවශෂ දත්ත එක්කල් ති බපොරත්තුවන සතා නැකිටල විදල යි කියනක තමයිදැන් ඩොක්. සත්තු සෞඛ්‍යන්සේ පැත්තිෙන් ැලූ හම නැගි නිහිර කලාප්‍රයාශ්‍රිතව මොනවගේ තත්ත්වයන් අභියෝග රෝග පීඩා සහ මිනිසුන්ෙන් වන හානිද හඳුනාගෙන තියන නිරීක්ෂණයක් තිර ොක්ට. ඒ කියන්නේ අලි සම්බන්ධෙන් ගත්තොත් ගොඩක් වගාකිරීමමුත් එක්ක හක්ක පටස් කියන පුපුරණ දව්‍ය වලින් වන අනතුරවලඩ අලි ඇතුන් මුහුණ දෙවා සාමාන්‍යෙන් පොතුවිල් ඒ අවට කලාපවලත් වැඩි තැබීම් හක්ක පටස් වගේ අනතුරවලට මූුණ දෙනවා. ඉට පස්සේ මඩ කලපු වගේ පැතිවට ගත්ත් බන්ඳිනතුවක්කු ඉට පස්සේ කොටනතුවක් වු ඒ වගේ අනතුරුවලට අලියඇතුරු ලක්කනෝ. ඊට අමතරව මේ කලාපයේ මේ මම හඳුනාගනිපු කසල බැහැරකරන ප්‍රදේශ දෙකක් තියෙනව ඒවා මතා යැපීම නිසා සාහාරවල මේ පහුගිය දවස්සල මේ පොලිතින් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම නිසාත් මරණ පරීක්ෂණයෙන් හොයාගත්ත සතෙක් නැතිවුණ. ඒ අමතරව පහරස් සමඟ මිශ්්‍රවීම නිසා සිදුවන මේ අනුතුරොත් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව සත්තු ඉලක්ක කරගෙන අදින විදුල හැ නිසා විදුලිය වැදීම නිසා මේයන අවස්ථාද අපිට හමු වෙල තියෙන මේ පළාත් ආශ්‍රිත ජීවිතය දුස් කරයි. පහසු නැතිබොහෝදී පවතිනමුත් අපහසුව පලවා ජීවිතයේ රැකගැනීමටවෙරවෑයම් කරන සත්ව හා මිනිස් ප්‍රජාවක් දැකියහැකි. නියං කාලය බොහෝසයින් අපට පහදා දෙන්නේ ජීවිතයේ අනිත්‍යයි ලද දෙයක් හෝ සොයාගොස් ලබාගත්යක් බුක්ති මිදීමට සියල්ලන් වගබලාගන්නවා දුර්වලයා නැසෙන අතර ප්‍රබලයා තම ජාන සම්පත ඊළඟ පරපුරට දායාද කරනවා පුතුර දකුණ නැගෙනහිර බටහිර කලාප විදියට කොහම බෙදුවල් ස්වබාදා ඒත් පරිපාලනයේ තියෙන බොහු ටිකමට පහසුකමට අපි සාරංග මත්ත්‍යය මේවා කොටස්කලට බෙදාගෙන තියෙන් නැගෙනහි වනජී කලාපය ඔබතුමාට බාරයි ඇත්තටම නැගෙනහිර වනජීවී කලාපය පරිපාලනයේ දී තියෙන රටාව එහි අබියෝග ස්වභාාවය පොන වගේද. එඇත වනජීවි සන්ක්ෂණ දෙපාත්මත්වේ නැගෙන හිර කලාපිකෙන සුවිශේෂී කලාපයක් මේක ජාතික උද්‍යාන තුනක්ති නො මාආදුරුව ජාතික ද්‍යානය ලාගුල ජාතික උද්‍යානය කුමනා ජාතික ද්‍යානය තියෙන ඉට අමතර අබීභූමි කීපයක් ුත්තිනවා බුද්ධන් අපි ඉන්න මේ බුද්ධන්ගල අභීභූමිය ළඟට අම්පාර අබීභූමියසාගම අබීභූමිය පානම අබීභූමිය කුඩුම්බිගල අබීභූමියයන්ුවෙන් අබීභූමි කීපයක් රිපාලනි සඳහ තියනවා ඉති මෙවා ඉතාම තුවිසේසි පාරිසරික කලාපොලින් යුක්තයි මේ කළමනා ක්‍රර කරීමේදී අපි ඕලික පශ්්‍රවෙලා තියෙන්නේ ශාල් ජනතාවක් අම්පාර්සා මඩක කලප දිස්ත්‍රීක් කොල ඉන්නවා ප්‍රධහනම එගුලන්ගේ ආර්ථික රධාපාතිනන්නේ ිෂ්කාර් මාන්තේ මත. ඉතින් ප්‍රධාහන වසේ වීවාගාව කරනවා ඉට අමොතරව උක්වාගාව තිීනවා. ද බඩරු වගාවතිනවා ති නිරන්තරෙන්ම මේ මහජනතාවට මේ වනාලිගෙන් නිතර හානි පැමිණෙනවා මොකද අලි මේ වගේ දේවල් ආරවාසෙන් ලබා ගැනීමට ඉතාම ප්‍රියමනාපෙනවා ඉතින්ති ජනතාවයි අලි අතර ලොකු ගැටුමක් නිර්මාණලා තිෙනවා ති ඒකට වනජීවි සරක්ෂණ දෙපාන්මන්තු විදිහට අපේ කාරමන්ඩල ේස මතිී වැඩකරීමට සිදලාතිෙන මගේ කලාපේ ඒද අපිට ශාල වගකීමක්කෙනනවා ප්‍රශ්නය ඉදිරි අනාගතයේදී අවම කිරීමට පාලනය කිරීමට ඉතාම වැදගත්වෙනවා මොකද නැත්තමේ වනසතුන් ස්ුභාවිම තර්ජනරල්ලක් කළ නැතිවේගෙන යන සවරූපයක් තමයි තියෙන්නේ එයින්දා මේ සතුු සහ මිනිසා කොට්ටාස දෙකම ආරක්ෂා කිරීමේ වැඩපිළිලක් ඉතාම අත්්‍යසය වෙනවා කාලෝචිත වෙනවා සිින්දී යන ජලාශ ව්‍යව්පොකුණු ආශත්‍රිතව සිටින සත්වගහනය පාලනය වන්නේ පක්ෂීන් අති. නැතහොත් වෙනත් විලෝපිකයන් මගිනු. එහෙත් ගොදුරු බවට පත්වන සතුන් සිය පරපුර නොනැසෙනසේ මඩ අතර බිජුදමා වැස්ස සමග අලුත්පරිච්චේ දෙයක් ඇරඹීමට පියවර තබා හමාරයි. නොපෙනෙන බොහෝ දැ ස්වභාදහම තුළ පවතිනවා. ඒවා එකක්ිනෙක කියවීම. ආස්වාදජනක විද්‍යාත්මකාදයුරුවක් එහිත් මිනිසා ඒ සියල්ල වෙත ආකර්ශණය වන්නේ තමන්ට වාසියක් ඇත්නම් පමණයි මේ වනබිම අපට ඉගැන්වූ පාඩම් දැක විඳ දරාගත් අලුත් අස්වැන්නක් සමඟ දැන් අප නික්මී යායුතුයි. මේ කටුසැර බෝග බොඳින නිතරම මිනිස්සුත් එක්ක හැලහැක්වෙන තමන්ගේ මායිම් දන්දී අද තැන නොතැන ඇවිදින ඒත් වන්සක්කාරයයිසේ සලකා පෙරහරේ පවාගෙන යන විසද්ධන්තාලි ඇත්තු වලතා පිටියට නොල් සමස්්‍ර ශ්‍රී ලංකාවටම ගෙනෙන්නේ අසිරි මත්්චමත්කාරයක් ඔවුන් සුරකිෙන් අපි දිවිහිමියෙන් කැපගමු අපේ අරයුම ය අයි ඔබට up kebenenda garna ha há.